ආයුබෝවන් හතරවටින් YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. COVID-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනෙන ගම්පහ දියුල පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයන් 400 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. මිනුවන්කොට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සඳහන් කළේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මේ ආකාරයෙන් හඳුනාගෙන තියෙන බව. ඒ අතරම එම කාන්තාවගේ පවුලේ සමාජිකයන් වන ඇයගේ ස්වාමි පුරුෂයා දරුවන් සිවුදනා සහ ඇයගේ පියාද මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති අතර ඇයගේ එක් දරුවෙකු හට සෙම් ප්‍රතික්ෂාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවට වාර්තා වෙනවා. අදාළ පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් සඳහන්. මේ අතරම වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය සහ මිනුවන්කොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳර නීතිය පනවලා තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශවලට ඇතුල් වීම පිටවීම හා එම ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මේ අතරම බෙලිමුල්ල, හොරගස් මුල්ල, දියුලපිටිය, වැවකෙදර, හපුවලාන, හේන් පිටිය යන ගම්මාන සඳහා සංචාරන සීමා පැනවීමටද පියවරගෙන තිබෙනවා. මිනුවන්කොඩ ගන්හින් මුල ග්‍රාම සේවා වසමටද සංචාරන සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. ඒත් සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ තුල සියලුම පාසල් සහ උපකාරක පන්ති හෙට සිට එළවෙන සිකුරාදා දිනේ දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්. දිනපතා මේ වගේ වීඩියෝ නරඹන්න හතරවටින් YouTube චැනලේ subscribe කරන්න. පුංචි බෙල් අයිකන් එක ක්ලික් කළොත් අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔබට ඒ ගැන දැනගන්න පුළුවන්.